පසලස්වක පොහොය දිනේ යෙදුණු ඊයේ දිනේ දහවල් කාලයේදී හුංගම පොලිස් වසමේ රන්න නගරයේ හෝටලයක බලපත්‍ර නොමැතිව මත්පැන් අලෙවි කරන බවට ලැබුණු තොරතුරක් මත පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබුණා. අත්අඩංගුවටගත් සැකකරු හුංගම පොලිස් ස්ථානයේ සිරමෙදිරේ රඳවා සිටියේදී එකවර ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් බිම ඇද වැටී තිබුණු අතර එය CCTV කැමරාවකද සටහන්ව තිබුණා. පොලිසිය විසින් සැකකරු ඒ අවස්ථාවේම රන්න රෝහල වෙත ඇතුළත් කළත් ඒ වන විටත් ඔහු මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ රන්න ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 61 ක පුද්ගලෙක්. ඔහුගේ මරණයත් සමග කෝපයටපත් මියගිය පුද්ගලයාගේ ඥාතීන් සහ ප්‍රදේශවාසීන් රන්න රෝහල අසලට පැමිණ සිය විරෝධය පළ කළා. පොලිසිය සිදු කළ පහර දීමකින් ඔහු මියගිය බවටයි විරෝධතාකරුවන් එහිදී චෝදනා කළේ. පසුව වර්ෂාව මැදියේ උවත ඔවුන් රන්න නගරයට පැමිණ කොළඹ කතරගම ප්‍රධාන මාර්ගය අවහිර කරමින් මෙසේ විරෝධතාවයේ නිරත වන්නට වුණා. ඒ අවස්ථාවේ එම ස්ථානෙට පැමිණි සහකාර පොලිස් අධිකාරීවරයා සිද්ධිය පිළිබඳ පූර්ණ පරීක්ෂණයක් සිදු කරන බවට ලබා දුන් පොරොන්දුවත් සමග විරෝධතාකරුවන් විසිර ගියා. මේ අතර අඟුණකොළ පැලැස්ස මහේස්ත්‍රාත්තුමිය පැමිණ මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කළ අතර මහින්ද අමරවිර අමාත්‍යවරයාද ඊයේ රාත්‍රී රන්න රෝහල වෙත පැමිණියා. මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදු කරනු අතර එෙහිදී අනාවරණය වී ඇත්තේ හදිසි ඇති වූ හෘදයාබාධයක් මරණයට හේතු වී ඇති බවයි. ඔහුගේ මරණයත් සමග රන්න නගරේ පුරා අද සුදු කොඩි සහ කළු කොඩි ඔසවා තිබෙනු දක්නට ලැබුණා.